පොඩි පණිවිඩයක් එක ලිව්වේ විෂා කේෂ කියන සහෝදරයා විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙක් අපේ ජාතික ජනබලවේගයේ අපිත් එක්ක මුල ඉඳන්ම මේක ගොඩනගන්න මැදිහත් වෙච්ච සහෝදරයෙක් එම ගීතේ මුල් ගායිකාව කවුද කියලා මම මේ කියන්නේ කවුරු කියලා දිතා මේ වේදිකාවේ අද ගායනා කරේ ඒ මුල් ගායිකාව තමයි මංජරි මේ නිරංජල මංජරි ඒක තමයි පළවෙනි එක ඊළඟට මෙතන වාඩි වෙලා ඉන්නකොට අපේ සහෝදරු ටිකක් ඉන්නවනේ වටේ ඒගොල්ලොත් එක්ක මට හිතුණා පිරිමි අපි කියලා වැඩක් පටන් ගන්න වෙයි වගේ කියලා. මොකද ගැහණු අපි කියලා නැගිටින නැගිටිල්ල දැක්කම ඔක්කොම පෙරලගෙන යයි කියලා තමයි හිතෙන්නේ. ලංකාවේ මුල් පෙළේ හිටපු කාන්තාවක් මාතර ගැහණු අපි රැලිය බලලා ප්‍රකාශ කරලා තිබ්බා දැන්න නවත්තන්න බෑ කියලා දැන්න නවත්තන්න බෑ ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය කරනවාමයි කියලා ඇඬු කඳුලෙන් වගේ සමහර වෙලාවට කෝපෙන් ප්‍රකාශ කරලා තිබුණා කවුරු කියලාද හිතන්නේ චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය රටේ ජනාධිපතිනිය වෙච්ච කෙනෙක් එයා යාගේ යාළු මිත්‍රයෝ රැස් කරගෙන ඉහළ පෙළේ අයත් එක කතා කරලා තිබුණා මොකද එයා දැන් කැඳවන ඉහළ පෙළේ අය අපිත් එක්කත් ඉන්නවා ඒ අපිට දැන දුන්නා ඒ තාම බියටපත් වෙලා මේ කාන්තා පෙළ ගැස්ම කාන්තා නැගිටීම සම්බන්ධයෙන් මෙතෙක් ලංකාවේ කිසි කලක එහෙම එකක් උනේ නැහැ කියලා ප්‍රකාශ කරලා ඇයට බිය බිය පළ කරලා තිබුණා ජාතික ජන බලවේග දිනනවාමයි කියන්නේ. තව උනට වඩා ඔයගොල්ලන් උස්සන්න හොඳ නෑ වගේ. වේදිකාවේ ඉන්නවා ඊටත් කලින් අපේ මේනින් වහන්සේලාගෙන් අවසරයි. අද අපි මේ වෙනකොට ගැහණු අපි කියලා එක මිටට මේ රැස්වෙන ජාතික ව්‍යාපාරය මිට කලින් එක එක අවදිවල යම් යම් විදියට ආවා. වෙන වෙන හැඩයන්ගෙන් වෙන වෙන නම් වලින් සහෝදරියෝ සමාජය වෙනස් කරන්න ඕන කියලා ඒ සඳහා කාන්තාව සංවිධානය කරන්න ඕන කියලා ආරම්භයක් අරගෙන තිබුණා. නම් මේ මේවා නෙමෙයි. ආරම්භයක් අරගෙන තිබුණා. ඒ ආරම්භ කරපු යෝධ ගැහණිය අද මේ වේදිකාවේ ඉන්නවා. ඒ ධෛර්යය, ඒ ශක්තිමත් කැපවීම, ධෛර්යය අපිට එකතු කරපු මේ අද තියෙන ව්‍යාපාරයේ ෆවුන්ඩේෂන් එක තමයි සමන්මලි සහෝදරි. දැන් වේදිකාවේ සමන්මලලා දෙන්නෙක් ඉන්නවා. අපේ නුවර සමන්මලි අක්කා ඉන්නවා. ඇත්තටම අපිට නුවරටත් මුළු මහනුවරටම සමන්මලි අක්කා කියන්නේ මාමායා ඉස්කෝලේ ගුරුවරයෙක් විදියට වැඩ කරලා ඉන්න අනතුරුව දැන් විශ්‍රාමිකයි. අපේ මුළු දිස්ත්‍රික්කයේම දුව පණිමින් කාන්තාව විතරක් නෙමේ සියලු සංවිධාන කටයුතු කරන්න මැදිහත් වෙන නායිකාවක්. ඉතින් සමන්මලිලා දෙන්නගෙම අවසරයි. මට තව කිව්වත් මදි කියලා හිතෙනවා සමන්මලි සහෝදරිය ගැන. ඒ වුණාට ඇති. මොකද අර කලින් ප්‍රශ්නේ නිසා කොහෙන් නතර වෙයිද දන්නේ නැ නේ මේක. ඉතින් කොමාරි වේදිකාවේ ඉන්න සමන්මලි සහෝදරි මූලික අනෙකුත් සියලුම සහෝදරියන්ගෙන් අවසරයි. ඉතින් සමන්මලි සහෝදරි කාලයක් මට හම්බෙලා අවුරුදු 30ක් විතර වෙනවා ලොකු කාලයක් සෙල්ලන්නේ අවුරුදු 27ක මතකයක් මට දෙනවා මං 30ක් කියලා කිව්වේ දශක 3කට ආසන්න කාලයක් කුංචි සංදියේ ඉඳලා පූර්ණ කාලීනව මේ අද දක්වා කාන්තාවන්ට ශක්තිය දෙමින් අකණ්ඩව අකණ්ඩව නොනවත්වාම සියලු ප්‍රතිගාමී බලවේගවලට අභියෝග කරමින් අද අපි ඉන්න මේ තත්ත්වයට මේ ව්‍යාපාරය ගේන්න
අතිශය දවන්තම කැපකිරීම කරපු කාන්තාව තමයි අපුඩියක් ගහලා අපි සහෝදරයෝ නැවතත් පිළිගමු. ඉතින් සහෝදරිත් එක්ක තව සහෝදරියෝ ගණනාවක් ඒ කැපවීම කළා නම් කියන්න ගියොත් ටිකක් වෙලා යන නිසා වෙලාවත් කලමනාකරණය කරගන්න ඕනත් නිසා ඊළඟට මේකේ ඊළඟ අධිරක් ආවා. ෆවුන්ඩේෂන් එක ගැන මං කිව්වේ. ඊළඟ අධිරක් ආවා ඒ ඊළඟ අධිරේදී මෙහි දවන්තම ඊළඟ යෝධ පියවර තියන්න මැදිහත් උනේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි හරිනි අමරසූරිය සහෝදරිය. ඒක වෙන ස්ටෙප් එකක්. ඒක වෙන ස්ටෙප් එකක්. සහෝදරිත් සමග තව අපේ රායි සහෝදරි කෞශල්‍ය ආරත්න සහෝදරි ආචාර්යවරිය මේ වෙනකොට අපේ සීතා මහාචාර්ය සීතා මහත්මිය මැතිතුමිය කියලා මෙතන අර නිවේදක සහෝදරිය කියද්දි මට කිව්වා ලාල් සහෝදරයා මම මේ කැමැතිම නැති එකක් මට මේ මැතිතුමිය කියනවා. ඔක කාලයක් හරණී සහෝදරියටත් තිබ්බා. දැන් ඒ සහෝදරියටත් තිනවා. එයා කැමැති මට සහෝදරිය කියනවට කියලා. ඒ නිසා මැතිතුමිය කියන්න එපා මට. මම මහාචාර්ය නෙමෙයි මොන ඒවා තිබ්බත් මම සහෝදරිය කියලා කියනවට තමයි මං කැමති කියලා මාත් එක්ක ඔතන ඉන්නකොට කතා කර කර හිටියේ. සහෝදරියගෙනුත් අවසරයි. ඉතින් වේදිකාවේ ඉන්න අපේ දිස්ත්‍රික්කේ නායිකාවන් සහෝදරයන් හැම දෙනාගේම අවසරයි. කියපු නැති කවුරු හරි ඉන්නවා නම් ඒ හැමෝගෙම අවසරයි. කියපු නැති ප්‍රධාන අමුත්තා මෙතන සමන්ත විද්‍යාරත්න සහෝදරය අද ප්ලේස් එකක් නැහැ. අද තැනක් නැහැ මටත් නැහැ තමයි මම මේ තැනක් පොඩ්ඩක් අල්ලගන්න හදන්නේ. ඉතින් මේ සභාව අද විචිත්‍රවත් කාන්තා සභාවක්. හරි සමුදිරි කැමති නැහැ කාන්තා කියලා කියනවට. මට ඒක වැරදිලා කියෝනේ. කැමති ගැහනුන් කියලා කියනවට ගැහණිය. කාන්තා වණිතා කියන්නේ එක්තරා ප්‍රභු අර්ථ නිරූපණයක් දීපු වචන බවට පත් වෙලා කියන එක තමයි අපේ සහෝදරයන්ගේ අදහස. වණිතාවන් සංවිධානය කරා මේ රටේ. ඒ වණිතාවන් කියලා කියනකොට එක්තරා ප්‍රභු මට්ටමක එකක්. එහෙම තමයි තිබුණේ. නමුත් අපේ සභාව මේ සභාව ගැහණු අපි එක මිටට. ගැහණු කියලා කියනකොට තමයි කැමති. ගැහණිය 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 ගැහණිය. මමත් ඒකෙන් ලොකු ධෛර්යයක් ගත්තා මේ ළඟදි ගෙදරදි නෝනට කතා කරා ගැහණි කියලා. ඇත්තටම. පොඩි chance එකක් දැන් අපිට අරන් දීලා තියෙනවා. හරි මම ඒ මොකද කියලා එකපාරටම මොකද ඒක පුරුෂාධිපත්‍යවත් මතුවෙලාද කියලා ඇහුවා. ඇයි අපි ගෙවල් වල හිටියද එහෙම නැහැ ඒක. ඉතින් කොහොම හරි මේ සභාවේ ඉන්නවා හසලක මිනිපේ ව්‍යාපාරයේ වීවගාවේ නියුතු ගෙවිලියෝ. ගෙවිලියෝ ඉන්නවා. ගෙවිලිය කියනවට කැමති වෙද්ද නැහැ. ගොවි ගැහණු. ගොවි ගැහණු ඉන්නවා. මේ ඉස්සරහම ඉන්නවා මේ ළඟ ළඟම ඉන්නවා. හරි ඒ වගේම මේ පැත්තෙන් ගත්තම තව පැත්තකින් ගත්තම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෝ ආචාර්යවරයෝ වගේ අය මේක ඉන්නවා. තව පැත්තක ගුරුවරියෝ වෛද්‍යවරියෝ අපි කියමු රාජ්‍ය සේවයේ නියුතු සහෝදරියෝ විශාල ප්‍රමාණයක් ඉන්නවා. පෞද්ගලික අංශේ වැඩ කරන සහෝදරියෝ ඉන්නවා. අපේ වතු ශේෂ්‍යයේ වැඩ කරන වතු පේවතු ඒ වගේ වතු වල වැඩ කරන සහෝදරියෝ සැලකුතු ප්‍රමාණයක් අද සහභාගී වෙලා ඉන්නවා. ඊළඟට මතක් කරන්න ඕන යුද හමුදාවේ ත්‍රිවිධ ඒ කියන්නේ ත්‍රිවිධ හමුදාවේ කවුරුත් දන්නවා ත්‍රිවිධ හමුදා සාමූහිකය අදිටන කියලා විශ්‍රාමික ත්‍රිවිධ හමුදාවේ සහෝදර සහෝදරියන්ගේ දැවැන්ත සංවිධානයක් තිබෙනවා. මේ 24 වෙනිදා දිස්ත්‍රික් සමුළුවත් පැවැත්වෙනවා නගරේ. ඉතින් ත්‍රිවිධ හමුදාවේ විශ්‍රාමික සහෝදරියන් සැලකුතු ප්‍රමාණයක් මේ සභාවේ ඉන්නවා. ඉතින් එහෙම ගත්තම සුළු පරිමාණ ව්‍යාපාර කරන මධ්‍ය පරිමාණ ව්‍යාපාර කරන මහා පරිමාණ ව්‍යාපාර කරන සහෝදරියන් ඉන්නවා. අද අර ගොවි ගැහණුන්ගේ සිට මම මේ කියපු අපේ දිස්ත්‍රික්කේ සියලුම සමාජ කණ්ඩායම්වල සමාජ ස්තරවල ඒ විදිහට පැතිරුණු සහෝදරියන්ගේ ගැහණුන්ගේ සභාවක් තමයි මම මේ පොඩි වෙලාවක් අමතන්න යන්නේ.
චූටි වෙලාව. මේ ඔක්කොම අද පීඩාවට පත් වෙලා ඉන්නේ. සියලු දෙනාම පීඩාවට පත් වෙලා ඉන්නේ. අපේ රටේ එක යුගයක පීඩාවට පත් නොවිච්ච බොහෝ පිරිසකුත් අද පීඩාවට පත් වෙලා ඉන්නේ. මෙතන ඉන්නේ ඔක්කොම පීඩිත ගැහැණු සහ ප්‍රගතිශීලී ගැහැණු. සමහරු ලොකු පීඩාවකට පත් වෙලා නැති අයත් ඉන්නවා පුජ්ජලිකව එහෙත් ප්‍රගතිශීලී. එහෙත් ප්‍රගතිශීලී. එනිසාද මේ සභාවේ ඉන්නෝ. සමහරු පීඩිතයි පීඩිත ඔක්කොමත් අපි ළඟට එන්නේ නැහැ. පීඩිතයි ප්‍රගතිශීලී. අපිට පොදුවේ සලකන්න පුළුවන් පීඩිත සහ ප්‍රගතිශීලී ජහනු තමයි අද මෙතනට මේ සම්මුලුවට රැස් වෙලා තියෙන්නේ. ඉතින් ජාතික ජනබල වේගයේ පාලනයක් තව මාස කීපයකින් ඇති කරගන්න එක තමයි අපි කාගෙත් අපේක්ෂාව. ඒක තමයි බලාපොරොත්තුව. ඉතින් පොඩි කවිපද දෙකක් තියෙනවා. ඒක පොඩ්ඩක් වරදී කියලා මම පොඩ්ඩක් බල්ලා කියන්න යන්නේ. වරදින් නැහැ. නමුත් මේ දවස්වල වරද්ද ගන්න එක එච්චර හොඳ නැහැ නේද සමන්මලි සහෝදරි? මටත් වරදිනවා හරියට. පොඩි කවියක්. මේක ලියලා තින්නේ ලක්ෂාන්ත අතුකොරල කියලා කවියෙක්. අහලා දිනවද දන්නේ? ලක්ෂාන්ත අතුකෝරල කවිය කියපු ගමන් ගොඩක් දෙනෙක් දන්නවා. පද කීපයයි. වැඩ ඇරි වැඩට යති. කවුද? වැඩ ඇරි වැඩට යති ගැහැණු. මෙතන ඉන්න 90%ක් විතරම කතා දෙකක් නැහැ. වැඩ ඇරි වැඩට යන ගැහැණු. පැය 24ම වැඩ කරන අය. එතකොට වැඩ ඇරි වැඩට යන ගැහැණු. දැන් මෙතන ගුරුවරයෝ ඉන්නවා. වැඩ ඇරලා කොහෙද යන්නේ ආයි? වැඩට. කොහෙද? ගෙදර. හසලක පැත්තේ මන් දන්නවා. අපි ගියාම මේ පැත්තේ රෑ පැල් රකින්න සහෝදරයෝ ඉන්නවා. අලිපන්නන මැදිහත් වෙන සහෝදරයෝ ඉන්නවා. වගා බේර ගන්න. ඒ වැඩ ඇරිලා ආපහු ගෙදර ගිහිල්ලා ආයිත් වැඩ. වැඩ ඇරි යන්න කොහෙද? වැඩට. ගෙදරම ඉන්නයි මොකද කරන්නේ? වැඩ. වැඩ. ඒත් වැඩ. වැඩ. හරි. ඔයගොල්ලෝ අහලා ඇති මම මේ අපේ ප්‍රතිපත්තියක් කියන්නේ ජාතික ජනබල වේගයේ. ඔයගොල්ලෝ අහලා ඇති මේ කාන්තා විමුක්තිය කියලා පොතක් තියෙනවා. ඒකේ තියෙන්නේ අපේ ශ්‍රේෂ්ඨ නායකෙක් වෙච්ච වී.අයි. ලෙනින් සහෝදරයා කාන්තාව සම්බන්ධයෙන් විවිධ අවස්ථාවල පළ කළ අදහස්. ලියපු ලිපි. අපේ මේ සමන්මලි සහෝදරීගේම මේ අත්පොතක්. මේ වේදිකාවේ ඉන්න ගොඩක් සහෝදරියෝ කියවලා තියෙනවා. ලෙනින් සහෝදරයා අපිට කියනවා කාන්තාවන්ට විමුක්තිය ලැබෙන්න නම් ලබා ගන්න නම් වැඩ ඇරිලා වැඩට යන ගැහැණු කියන කතාව ඉවර කරන්න ඕන. වැඩ ඇරි වැඩට යන ගැහැණු කියලා මේ කවියේ තියෙන්නේ අවුරුදු 76ක් අපි භුක්ති විඳපු දේ. කාටවත් නැහැ කියන්න බෑ. වැඩ ඇරි වැඩට යන්නේ අවුරුදු 76ක් අපි භුක්ති විඳපු දේ. අපේ ජාතික ජනබල වේගයේ පාලනයකදී අපි සහෝදර සහෝදරි ඔක්කොම වෙලා හදාගමු. හදලා දෙන්න අපිට කවුරුත් නැහැ. අපි හදාගමු මොකද්ද? වැඩ ඇරි ගෙදර යන ගැහැණු. අපි නිර්මාණය කරගමු. ඒක තමයි අපේ ප්‍රතිපත්තිය. වැඩ ඇරි ගෙදර යන ගැහැණු අපිට ඕන. දැන් කොහෙද? වැඩ ඇරිලා යන්නේ ෆැක්ටරි එකට. ඒක කිව්වේ ලෙනින්. වැඩ ඇරිලා ෆැක්ටරි එකට යන හින්දා තමයි
මොකද්ද වැඩ හරි වැඩට යන්නේ වැඩ හරි වැඩට යනවා කියන්නේ ජෙදර මොකද්ද ෆැක්ටරියක් ජෙදර තියෙන්නේ මොනවද වැඩ නැත්තම් මේ කවිය මෙහෙම ලියන්න බෑනේ වැඩ හරි වැඩට යන වැඩ හරි වැඩට යති කවුද ගැහණු එතරම් කවිය මේ කවිය අපි වෙනස් කරන්න ඕන කොහොමද තව මාස 8කින් පස්සේ ආරම්භ කරන්න ඕන මාස 8කින් පස්සේ කොතෙන්ද යනද වැඩ හරි ජෙදර යන ගැහණු කියන තැනට කරන්න පුළුවන් බැරිද විශ්වාසයි ජාතික ජනබල වේගයේ පාලනයක් යටතේ වැඩ හරි ගෙදර යන ගැහණු මිස වැඩ හරි වැඩට යන ගැහණු නැත ඉතුරු ටික කියන්නම් වෙනවා චූටි වෙලාවක් කරේ අරගෙන ලෙනින් සහෝදරයා කියනවා ඒ කාන්තා විමුක්ති පොතේ හැමෝම හොයන කියවන්නේ මහනුවර දිස්ත්‍රික්කයේ ඒතර තමයි අපේ මේ නැගෙන මහා බලය යෝධ බල යෝධ ශක්තියක් බවට පත් වෙන්නේ කාටවත් හොල්ලන්න බැරි එකක් බවට පත් වෙන්නේ අපේ ගෙදර තියනවලු ෆැක්ටරි තුනක් තියනවලු ඔය වැඩ හරි ගෙදර යන ගෙදර යති කියලා නේද හරි වැඩ හරි ගෙදර යන ගැහණු වැඩ කරන්නේ ෆැක්ටරි තුනේ කියන්න පුළුවන් ද ෆැක්ටරි තුන එක අපිට තියෙනවා රෙදි ෆැක්ටරියක් ගෙදර රෙදි හොදන්න ඕන රෙදි වේලන්න ඕන රෙදි මදින්න ඕන ඉස්සරහ ගැහණු දීග දෙනකොට මහන මැෂිමක් දෙනවාමයි ඇයි ඒ මහන වැඩ ඉස්සරහන් තිබ්බේ ගෙදරමයි ෆැක්ටරියමයි ගේ ඇතුළේ ෆැක්ටරිය තිබ්බේ කපන මහන හෝදන මදින ෆැක්ටරිය හැබැයි දැන් එක්තරා දුරකට මේ මහන කතාව ගේ ඇතුළෙන් එළියට ගිහිල්ලා දැන් සහෝදරයෝ කඩේට ගියා ඇඳුම් ගත්තා දහයක් පහළවක් ගත්ත සල්ලි තියෙන දවස්වල මේ දිනවල බෑ හරි අරගෙන අර කණ්ණාඩියක් තියෙන තැනට ගිහිල්ලා හොඳට එහෙට මෙහෙට හැරිලා නේ මට දැන් සාහිත්‍ය කියවෙන්න ගියොත් මල කෙලියක් වෙනවා කොහම හරි හැරිලා ලස්සන එකක් තෝරගෙන එනවා ඒ නිසා දැන් දෑවැද්දට මහාන මැෂින් එකක් එහෙම දෙන කතාවක් තියෙනවද මහන මැෂින් එක තියෙනවා නම් පරණ ගෙදරක හරි තියෙන්නේ කොහේ හරි ගේ මුල්ලක අර ලනුව පැනලා මකුල් දැල් බැඳිලා ඒකේ මොන හරි වනනවා පරණ රෙද්දක් හරි මොකක් හරි හැබැයි තාමත් අපේ ගේ ඇතුලේ වැඩ හරි වැඩට යති ගැහණු කියන එක එන්නේ ඔන්න ඔය ෆැක්ටරිය කොටසක් ගේ ඇතුලේ තියෙනවා අපි ජාතික ජනබල වේගයේ පාලනයක් යටතේ ආරම්භ කරනවා ගේ ඇතුලේ තියෙන ඒ ෆැක්ටරිය ගේයින් එලියට ගන්න. ගේයින් එලියට ගන්න. එතකොට වැඩ ඇරලා ගෙදර යන අයට ඒ ෆැක්ටරිය වැඩ නැහැ. කල්පනා කරන්න කොහොමද එලියට ගන්න කියලා. කල්පනා කරලා බලන්න. එලියට ගන්නේ ඔයගොල්ලන්ගේ වැඩ කරලා හම්බෙන මුදලින් එක ප්‍රමාණවත් නම් රෙදි ටික එළියට දීලා හොද ගන්න එළියට දීලා මැද ගන්න එළිය තියෙන කර්මාන්තයක් එහෙම නිර්මාණය වෙලා නම් ප්‍රශ්නෙට උත්තරේ හරිද නැද්ද හරි එහෙම නිර්මාණය කරගත්ත එක්තරා පෙළන්තියක් පන්තියක් මේ අවුරුදු 76 අතරේ සුළුතරයක් ඉන්නවද නැද්ද ඉන්නව එන සහෝදර සහෝදරයන් සහෝදර ආරේ ඉන්නේ සහෝදරයන් කරන අරගලේ එකක් තියෙන්න ඕන ජේ ඇතුලේ තියෙන රෙදි වලට අදාළ කර්මාන්තය ගෙයින් එළියට අපි දෙන්න ඕන ඒවා රස්සා බවට පත් කරන්න ඕන දැනටත් එක්තරා දුරකට ඒවා රස්සා අපි සමෘද්ධි නමින් හරි වෙන වෙන මොනාහරි නම් වලින් ජනතාවට මොනාහරි බෙදෙන වෘතියෙන් වෙනුවට රැකියාව වෙන තරම් හදන්න බැරිද පුළුවන් ගේ ඇතුලේ තියෙන ඔය ෆැක්ටරිය එළියට දැම්මත් විශාල රස්සා ප්‍රමාණයක් නිර්මාණය වෙනවා හැබැයි අපිට ඒවා කරගන්න පුළුවන් අපේ රැකියාවේ අපි ලබන වැටුප ප්‍රමාණවත් විය
යුතුයි. අපේ ආදායම ප්‍රමාණවත් විය යුතුයි. සමහර ප්‍රතිපත්ති ආන ඉඳ මම මේ ටිකක් කියන්න කල්පනා කළේ. දෙවෙනි ෆැක්ටරිය මොකද්ද? දැන් කියන්නේ වැඩ ඇරි ගෙදර ගිහිල්ලා මොකද කරන්නේ? නිකන් ආහාර ෆැක්ටරිය. ආහාර ෆැක්ටරිය වැඩ පටන් ගන්න බෑ. දැන් මගේ නෝන ආහාර ෆැක්ටරිය වැඩ පටන් ගන්නවා දැන් අවුරුදු 30කටත් වැඩි. පාන්දර හතරා මාට පටන් ගන්නේ. ආහාර ෆැක්ටරිය වැඩ. චිට්ටි ගාව. මන් දන්න වෙනවගේ. කිටි කරන්න ඕනින්ද? අපි වලන් හොදන්න ඕනනේ. වලන් වේලන්න ඕන, හැඳි හොදන්න ඕන. ආහාර ෆැක්ටරිය ගැන කල්පනා කරන කොච්චර ලොකු එකක්ද කියලා. ඔයගොල්ලෝ හිතනවාද? හැකි ඇති හැකි ජෙල් වල ජෙදර ගොඩනගද්දී හනි හදන ප්ලෑන් එකට දැන් කුස්සියවත් නැහැ මතක තියාගන්න. පිළිගන්න නැත්නම් හොයලා බලන්න. ජයක් හදනකොට අඳින ප්ලෑන් එකේ දැන් කුස්සියවත් නැහැ. ඉස්සර අපෙත් ලොකු කුස්සියක් තිබ්බා. දැන් ටික ටික චූටි වෙලා තියෙන්නේ. ඒකත් නැහැ. ඒ ආහාර ගෙන්න ගන්න ඔක්කොම හොඳම තැන් වලින් සල්ලි වලට. ඒ ඇතුලේ ආහාර ෆැක්ටරිය නෑ. වලන් හොදන්නෙත් නෑ. පිඟන් හොදන්නෙත් නෑ. හැඳි හොදන්නෙත් නෑ. මුකුත් හොදන්නෑ. කිසිවක් නෑ. හරි. 119 ගාලා පොලිසියට හදිස්සියකට කතා කරාට වඩා වේගෙන් ඒ ආයතනට ගැහුවම කැම ටික එනවා ගෙදෙට්ට. පොලිසිය මාතෘන් ගන්න 119 ගාලා කොච්චර වෙලා යනවද කියලා එන්න. දවස් පහක් විතර යනවා ඉතින්. හරි. තුන්වෙනි ෆැක්ටරිය. මේක ටිකක් කල්පනා කරන්න ඕන. නමුත් කල්පනා කරාම තේරෙයි. අපේ දරුවෝ බලා ගන්න හොඳම අය කවුද? අපේ ගේ ඇතුළේද? හොඳම නෑ. ඒ වෙනුවෙන් පුහුණුවලත් සැදී පැහැදී හැකියාව දක්ෂතාවය තියෙන දරුවන්ට ආදරය කරන්න දන්න උගන්වන්න දන්න හදා වඩා ගන්න දන්න සෞඛ්‍ය කටයුතු සම්පූර්ණ කරන්න දන්න අපි සාමාන්‍යයෙන් මේ වචන කියන්නකො මං ඩේ කෙයා සෙන්ටර් එක වැඩට යනකොට එතන තියලා ගියොත් ළමයාට නරකද? නරකද? නෑ හොඳයි. හරි. ඒ කියන්නේ ගේ තුලේ තියෙන ෆැක්ටරියක් විදියට තමයි සලකන්නේ ඒ කටයුතු ඔක්කොම. ඒකත් දිනුයි කියන රටවල සහ මේ සමාජෙ හැකියාව තියෙන අය ගේයින් එළියට අරන් තියෙන. ගේ ඇතුලේ නෑ. ඒ ටික ගේ ඇතුලෙන් එළියට ගත්තම ගේ ඇතුලේ ඉතුරු වෙන්නේ මොනවාද? දැන් හිතා ගන්න බැරි ප්‍රශ්නකට මුහුණ දෙනවා. ආහාර කර්මාන්තයයි ওই කර්මාන්ත තුල ගේ ඇතුලෙන් එළියට දැම්මම ගේ ඇතුලේ මොනවද තියෙන්නේ? ෆැක්ටරි තුනක් නෑ නිවසක් තියෙනවා ආදරය තියෙනවා සෙනෙහස තියෙනවා බැඳීම් තියෙනවා එකිනෙකාගේ අධ්‍යාත්මික බැඳීම් තියෙනවා වෙන මොකක්වත් නෑ. ඔන්න පුස්තකාලයක් අපිට තියාගන්න පුළුවන් පොත් ටික සීතකරණ තියාගන්න පුළුවන් සීසිල් දෙයක් තියාගන්න. හැබැයි අනිත් එකක්වත් නැහැ. එහෙම නිවසකට ආසද? ඔකට හිතන්න එකපාරට හිතාගත්තම යකෝ අපිට එතකොට ජීවිතයක් නැහැ වගේනේ. මේ වැඩ ටික නැති වුණාට පස්සේ. ඉතින් මම දැන් කතා ඉවර කරන්නේ නැහැ. ටිට් එකත් ඇවිල්ලා නැත්තම් මට සාමූහික වගකීම කැඩීමේ චෝදනාව වෙනවා. එනිසා ජාතික ජන බලවේගයේ එක ඕනකමක් තමයි ගේ ඇතුලේ තියෙන ෆැක්ටරි ටික එළියට අරන් ඒවා සමාජමය කර්මාන්ත බවට පත් කිරීම. සමාජයේ මහා දැවැද්ද කර්මාන්ත බවට පත් කිරීම. ඉතින් ඒ වැඩේට අපි කවුරුත් උනන්දු වෙමු මහන්සි වෙමු. තව කවියක් තියෙනවා ඒක කියලා ඉවර කරනවා. ඒක චුට්ටක් දිගයි. ඒත් කියනවා මේ කවිය ලියුවේ රුවන් බන්දු ජීව. අහලා තියෙනවද නැහැ? නම රුවන් බන්දු ජීව. මීළඟ මීවිත කියන පොතේ තමයි මේක තියෙන්නේ. මේකේ මාතෘකාව කුණ්ඩලකේශී. අහලා තියෙනවද මං ඉතින්? කුණ්ඩලකේශී. ඔන්න සහෝදරියක් ගැහණියක් ගැන කියනවා. කෙස්ස උස්කරන් බැඳගෙන මවා ගන්නකෝ.
කෙස උස් කරන් බැඳගෙන රෙද්ද තද කරන් ඇඳගෙන තමයිනොත් රූපේ මැවෙන්න බෑ රූප මවන්න පුළුවන් නේ රෙද්ද තද කරන් බැඳගෙන රතු පුනිල මල් පෙති බිම අතුරුපු දේවි පැහැදිලි කරන්න යන්නේ නැහැ ඔහොම කවිය මතක් කරගන්න අතුරුපු දේවි සන්තුක නිදි ඇඳ වටේට එයාගේ මහත්තයා සන්තුක නිදි නිදි ඇඳ වටේට තුන් විඩයක් පදකුණු කොට මන්නපාර හතක් දුන්නු කුණ්ඩල කේසි මහත්තයා කපන කොටන මරන කුණ්ඩල කේසි හරි මාල කඩනවා සන්තුක මෙන්න ඒ වගේ වැඩ කරනවා මාල කඩනවා තමන්ගේ ස්වාම පුරුෂයා හරි මාල කඩනවා සන්තුක කංශ බෙදනවා සන්තුක අද වගේ නම් කුඩු වගේ අපි හිතමු නේද කංශ බෙදනවා සන්තුක රාජ පුරුෂයන් නිතරම පැලට පණීවි පොලිසිය මාතුරු වෙනවා අපි මොනේ පැලට පණීවි එහෙම ධාතිත් වෙනවා මේ මිනිසය නිසා බතක් මාළුවක් බැඳගෙන පියඹ ගිහින් වැලිකඩ කසෙන් තලුම් කෑ සන්තුක සනසපු දේවි අච්චර ජාති වෙලා ඉරේ ගිල්ලා ඉදිත් බත් බැඳගෙන ඔක්කොම ගිහිල්ලා ඒ මනුස්සයව සනසපු එක්කෙනා රයිට් සූදු කෙලිනවා සන්තුක මඩමේ ලගිනවා සන්තුක මු සූදු කෙලිනෝ වෙන ගැහනුත් එක්කත් යනවා මඩමේ ලගිනවා කියන්නේ මොනවා කළත් මේ වනතෙක් ඉවසපු දේවි ලස්සනයි ඉවසපු දේවි ඔන්න ඊට පස්සේ බලන්න මොකද වෙන්නේ කියලා එපා තාත්තේ කිය කිය දුව හෙමීට හඬන හඬින් එපා තාත්තේ කිය කිය දුව හෙමීට හඬන හඬින් තිගස්සලා නිදි පැදුරෙන් විසිවුන දේවි දවසක් එයාට එනවා දුව කෙඳිරි ගන්නවා එපා තාත්තේ කිය දැන් ඕගලන්ට හිතෙන්න ඕන මොකද්ද වෙන්න යන්නේ කියලා. තිගැස්සිලා හැරෙනවා. විසිර නේද? විසිවුණු දේවි. සන්තුක නිතිය නිදි ඇඳ වටේට තුන් විඩයක් පැදකුණු කර මන්නපාර හතක් දුන්නු කුණ්ඩල කේසි. ඒ මන්නපාර හත දුන්නේ ඇයි? තමන්ගේ දරුවා ළඟට ආපු දවසේ අම්මා තවත් ඉවසුවේ නැහැ. කොච්චර ජාති ඉවසුවද මොනවාද ඉවසුවේ නැත්තේ ඒ තාදර කරානේ ඒ තමන්ගේ සැමියාට දැන් අපි හිතමු අපේ රට බාරගෙන ඉඳපු තාත්තලා ටිකක් හිටියානේ දැන් අපේ රටේ දරුවන්ට මොකද වෙලා තියෙන්නේ ඈ අපේ රටේ දරුවන්ට මොකද වෙලා තියෙන්නේ අපේ පාලකයෝ අපේ දරුවන්ට මොකද කරලා තියෙන්නේ වෙන අර්ථයකින් ගත්තොත් මොකද්ද අපේ දරුවොත් ඔක්කොම විනාශ කරලා තියෙන්නේ මේ පාලකයෝ ගැන අපිට ආදරයක් තිබ්බා යම් ප්‍රමාණයකට එක එක කාලවල අපි UMP කියාගෙන ආදරය කරා ශ්‍රී ලංකා කියාගෙන ආදරය කරා අපේ දරුවෝ ටික ටික විනාශ වුණා මුන් හොරකම් කරුවා කොල්ලා කෑවා ගස් ටික කැපුවා වැලි ටික විනාශ කරා ඔක්කොම කරා ඉවසුවද නැද්ද ඉවසුවා ඒත් දැන් අපේ අනාගත දරු පරම්පරාවම විනාශ කරලා නැද්ද දැන් රටේ ගැහණු ඉවසනවද අර කුණ්ඩල කේසි වගේ ගැහණු ටික ඔක්කොම මන්නපි අරගෙන මේ රට විනාශ කරපු යෝන් ටික විනාශ කරනවද කියන තීරණය මේ සමුළුවේදී අරගෙන යන්න අද මුන් අපේ දරුවන්ට අත දෙලා දින්නේ දරුවෝ ඔක්කොම ලෑස්ති වෙන්න මොකටද මේ රට දාලා යන්න දරුවන්ට අත දෙibbට පස්සේ පාලකයෝ ගැහණු අපි එක මිටට නැගිටිනවා හැර මුන්ව විනාශ කරන්න වෙන උත්තරයක් අපිට නෑ ඒ නැගිටීම තමයි මාතරින් පටන් අරන් අද මානුවර දක්වා ඇවිල්ලා රට පුරාම මේ හඹාගෙන යන මහා දවන්ත සුනාමිය ඒ නැගිටීම ඒ නිසා තමයි චන්ද්‍රිකා නිවැරදිව කියලා තින්නේ ආයි මේක ආපහු හරවන්න බෑ කියලා එහෙනම් අද මහනුවර දිස්ත්‍රික්කයේ අර පැත්තෙන් මිනිපේ ව්‍යාපාරයේ සිට මේ පැත්තෙන් පේරාදෙණිය කඩු ගන්නාව දක්වා අර පැත්තෙන් නාවල පිටිය මේ පැත්තෙන් තලවතුගොඩ දක්වා
මේ භූමි භාගයේ මෙතෙන්ට පැමිණි සියලු ප්‍රගතිශීලී පීඩිත සහෝදරයන්ට ජාතික ජනබලවේගයේ මහනුවර දිස්ත්‍රික් විධායක සභාව වෙනුවෙන් තමයි මම මේ ආමන්ත්‍රණය කරේ සියලු දෙනාට ජය වේවා ශක්තිය ධෛර්යය ලැබේවා යෝධ බල යෝධ වීරය ලැබේවා ජාතික ජනබලවේගයට ජය වේවා මාලිමාවට ජය වේවා බොහොම ස්තුතියි